තවත් මහත්තයා මේක මේ පැති කඩවල් බලනකොට ඔව් මේ ධාතු වශයෙන් බලනකොට අර මං කිව්වේ සතර මහා ධාතු කියලා හතර. ඔව් ඒ හතර ඇරෙවම් බලුවම තව පෙන්නන්න පුළුවන් ආකාශ ධාතු විඥාන ධාතු කියලා. විඥාන ධාතු කියන්නේ මේ අපි පවතින ස්වභාවය. දැනෙන ස්වභාවය තියෙන එක තුන හොඳයි. එතකොට අවකාශ ධාතුව කියන්නේ මහත්තය යම් දෙයක් දෙකට බෙදන්නේ නැහැ කෙතනින් විතරයි. මේ අවකාශයෙන් නැතුව බෙදන්න බෑනේ. ඔව්. එහෙනම් මේ බෙදන්න අවශ්‍ය වෙන දේ තමයි මේ අවකාශ ධාතුව කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඔව්. එහෙනම් මේ ලෝකේ මේ මේ අවකාශ ධාතුව තුල තමයි අපි ඉන්නේ. දැන් මම මෙතෙන් තාපුඩක් එහාට ගියන් පස්සේ මෙතන නැතුනේ නෑනේ එතන තියෙනෝනේ. ඔව්. මේ අවකාශ ධාතුව අර තමයි මේ කැඩී බිඳී සියල්ල බෙද වෙන්න තියෙන්නේ. ඈ. එතකොට මේ මේ කැඩී බිඳී සිද්ධ වෙන මේ ධාතු ස්වභාවය තුළ මෙන්න මේ නිර්මාණය වෙලා තියෙනකොට දැන් මේ ලෝක බැලුවත් තව ලෝකයක් බැලුවම මේ අතර තියෙන අවකාශය. ඒ මොනවත් නැහැ. මේ යම් ලෝකයක යම් අවස්ථ දුර ප්‍රමාණයක් තුළ මේකේ වායුව තියෙනවා. වායුව නැති තැන නිකම්ම අවකාශය. ඒ අවකාශය වල තව මන්දා කියන්නේ කොච්චර දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ මේ සියල්ලම ගැන දැනගන්න මට වැඩිය මෙන්න මේ අර සුළු මම මෙතන කතා කර කොටස තුළ තමයි මේ නිර්මාණය කර ගන්න තියෙන තැන දෙන්නේ. මේ ලෝකයක් නැහැ. මේ ලෝකයක් තමා තුළ මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. මේ හේතු නැති තැන නැහැ. නැතේ කියන්නම් බෑ, ඇතේ කියන්නම් බෑ. හේතු තිබුණොත් තියනවා, හේතු නැතුනොත් නැහැ. නේ? එහෙනම් ඇත නැත කියන තැන නෙවෙයි ඉන්නේ. මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් මෙන්න මේ පටිසම්භාදයක් තමයි දකින්න ඕන. හේතු හේතුඵල ධර්මම. මෙන්න මෙතන මේ මේකම මේ මං කිව්ව වචන තුල තියෙන දේ නෙමෙයි. මේක ඇත්ත ස්වභාවය තමන්ගේ නුවණින් බලන්න. මේ කවදා හැමදාම මනුස්සගේ විඥානයේ මායාව. මොකද එතන තියෙන්නේ අර අර ද්වංගක උපමා වලින් කියනකොට අර වේදනාව දීපුගුලක් නේ. ඒ වගේ අර කෙසෙල් කොටයකට උපමා කළේ සංඥාව ඕගේ වර්ණ එකින් එකට තියෙනවා. මේ බලංගල අවසානයේ තියෙන්නේ විඥානයේ මායාව. මායාවක් කියන්නේ නැති දේවල් පෙන්නනවා. ඒ කියන්නේ අපි හඳුන මේ ඔක්කොම මේ මවාපෑමක් මේ ලෝකෙම. ලෝකෝ තුන්යි මොනවත් නැහැ. මෙන්න මේ හේතුත් එක්ක සකස් වෙන දෙයක් අර ලෝකෙ පෙන්නන දෙයක් නැහැ. මේ පෙන්න පේනමයි තේනමයි දන්නමයි සියල්ලම කියන්නේ මේ අපිට බලන්න අපි මේ ජීවිතේනගේ මේ දැනෙන ස්වභාවයනේ පංච උපාදාන ලක්ෂණනේ. මේ දැනෙන ස්වභාවය අපිට නැත්නම් අපිට දුකක් නැහැනේ. දැනෙන ස්වභාවය තියෙන්නේ මේ කැලින්ම සිතකේ. සිත නිරෝධය වෙනවනම් ආපෝ දැනෙන තැන නෑ අපිට. එහෙම. ඉතින් මෙන්න මේ දැනෙන තැන දැනෙන ස්වභාවය කියනකොට අපිට මොනවා හරි දැනෙන නම් මේ දැනෙන තැන තමයි දුක තියෙන්නේ. එහෙනම් දැනෙන්නේ මොකටද? හිතට දෙමනේ හිත නිරෝධ වෙනවා. හිත පවතින්නේ මෙතනම නාම ධර්මයේ රූප ධර්මයේ දෙක එකට. මේ ධර්මතාව දෙක නැතුණ වෙන එක දවසක් තියෙනවා නම් කියන්නේ මේ රූපෙක එක එක එකතු වෙන්න තියෙන මේ හේතු නැති කරන්නේ. ලෝභ දේශ මොහ ගේන නැතින රුදුම් තවදනක පෙන්න තියෙන මේ 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 මාර්ගයේ වඩන කල දස සංයෝජන ධර්ම කියලා සංයෝජන 10ක් මෙන්න මේ 10 ඉතින් එක අවබෝධ කරගෙන තමයි මේ 10 මම මේ වුණ තවසන් දින අවිද්‍යාව කියන සංයෝජන මේ අවිද්‍යාව සම්පූර්ණම නැති තැන මොකක්ද තියෙන විද්‍යාව නේ. එහෙනම් අන්න එතනින් තමයි යම් කෙනෙකුට මම අවබෝධ කරගන්න තියෙන්නේ. අපි මෙන්න මේක යාපුවා සියල්ලෙන්ගෙම මේක විදින තැන නෙමෙයි. අපි දන්න කෙනෙක් වෙන එක නෙමෙයි තියෙන්නේ. මේක දැනගන්න කෙනෙක් වෙන්නේ කියලා තමයි මම සියලු දෙනාට කියන්නේ. ලක් අපේ ලක්වීම අපේ ලක්වීම YouTube channel YouTube නාලිකාවෙන් මේ කරගෙන මේ මාත් එක්ක මේ යම් පොඩි සංවාදින කරා. නිවන ගැන මම පැවිද්දෙන් ඇත්තම කියනෝ නම් මාස 4යි තාම මේ මාසේ පස්සේද මම පැවිදුනේ. ඉතින් මේ කැවිද්‍ය කසින් බෑකොට මම බොහොම ලදරුවේ. මම මුගක් දේවල් දන්නේ නැහැ. මම මේ දැන් ප්‍රකාශ කරපු අඩුපාඩු තියෙනවා නම් ඒව අපේ රටේ ඉන්න ධර්මදර ස්වාමීන්වහන්සේලා ඉන්නෝ ඒ අයත් එක්ක සඳහන් මම හරියටම දන්නේ නැහැ කියන්නේ මට වැටහෙන දේ මම මේ කිව්වේ. හරි. එහෙනම් තෙරුවන් සරණයි සිල් දෙනාට.